මම ඒබ්‍රහම් කුරේෂ් එක්සත් සමබලකාය ලේකම් හා ජාතික සංවිධායක අපි හැමෝම දන්නවා 2022 ඉඳලා මේ රට තිබ්බ තත්ත්වේ මේ රට සෝන් බිමක් වෙලා තිබ්බේ කිසිම කෙනෙකුට රස්සාවක් හරියට කරගන්න බෑ ව්‍යාපාරයක් හරියට කරගන්න බෑ මේ රට අන්තිමට අරාජිත තත්ත්වයට වැටලා තිබ්බා මේ රට ගොඩ ගන්නට මූලික වෙලා මේ වැඩ පිළිවෙල ගෙනාවේ අපේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දැන් අපි අද කියන්න කැමති ඉදිරියට එන 2024 එන මැතිවරණයේදී ඉදිරිපත් වෙන ජනාධිපතිවරණයේදී අපේ සියලු මේ රටේ ඉන්න සියලු ස්වයංරැකියාලාභීන් හා ස්වයංරැකියා කරන ජනතාව 140කට ආසන්න පිරිසක් මේ ජීවිකාව ස්වයංරැකියාවෙන් ජීවත් වෙනවා මේ පිරිස ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහාය පළ කරනවා කියලා ඒකට හේතුව කිව්වොත් ඇවිල්ලා මේ රට මේ තැනට වැටෙන්න සියලු දෙනා කතාවෙන් විතරක් කතා කර කර හැම දැනම මොකද්ද මීඩියා වල කැම්පේන් ගෙනියනවා රටේ තියෙන තත්ත්වය විතරයි කියන්නේ මේකට කවුරුත් විසඳුම් අරන් ආවේ නැහැ මේ විසඳුම් කියන්න කෙනෙක් නැහැ මේ අද වැඩ කරන මිනිස්සු මේ පිටකොටුවේ ඉන්න එදා දවසේ එදා වේල හොයාගත්තේ නැත්නම් මේ මිනිසුන්ට ජීවිතයක් නැහැ ඉතින් මේ තත්ත්වයට ඉදිරියට රට යනවා නම් මේ රට ගොඩ ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විතරයි. ඉතින් අපි ආඩම්බරයෙන් කියනවා මේ සියලු ස්වයංරැකියා කරන ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහාය බල කරනවා කියලා. මේ රටේ ජනතාවට මේ වෙද්දී බදු පිටබදු කටවල්ලා තියෙනවා. දැන් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජනාධිපතිතුමාගේ යටතේ රජයක් යටතේ ඔව් ඇත්තටම කියනවනම් බදු වැඩි කරලා තියෙන එක ජනතාවට අමාරුයි තමයි ජීවිතය ගෙනියන්න. ඇත්තට මේක අමාරුයි. ජීවිකාව ගෙනියන්න මේ රටේ අමාරු තත්ත්වයක් වැටලා තියෙනවා. ඉතින් එතනින් ගොඩ එන්නට නම් ඒකට යම්කිසි ක්‍රියාමාර්ගයක් අවශ්‍යයි. ඉදිරියේදී ජනාධිපතිතුමා අප්‍රේල් මාසෙ වෙනකොට අපේ ජනතාවට ලොකු සර්ප්‍රයිස් එකක් තියෙනවා. ජනාධිපතිතුමාගෙන් ලැබෙන්න. ඒක තමයි මේ රට සුබදායි ආර්ථිකයකට ගෙනියන්න එතුමා වැඩපිළිවෙල කරගෙන යන්නේ දැනටමත් මේ රට වැටලා තිබ්බ තැනින් මයිනස් වෙලා තිබ්බ තැනින් ධන ආර්ථිකයකට ගෙන යන්න වැඩපිළිවෙලක් හදලා තියෙනවා. ඉතින් මේක එකරෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම ඔය කය නායක දෙයියෝයි නැත්තම් අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා දැන් එතුමා කියනවා රනිල් රාජපක්ෂ කියලා කතාව ගෙනාවනේ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ කිව්වොත් වියත්නාම ප්‍රේමදාස වෙලා තියෙන්නේ. දැන් මේ ගෝඨාභය මාත්‍යත් එක්ක ඉඳලා මේ ආර්ථිකයේ රට වට්ටපු දැනට ගෙනාවු වියත්මගේ කට්ටියත් එක්ක තමයි එතුමා දැන් එකතු වෙලා ඉන්නේ. දැන් ඉතින් එහෙනම් මේක එක දවසින් වෙන දෙයක් නෙමෙයි. ඒ හින්දා අපි ඉදිරියට 2025 වෙනකොට මේ ජනාධිපතිවරණයකින් පස්සේ තමයි මේ රටක් ශක්තිමත් වෙන්නේ. ඉතින් ඒකට ඉදිරි වැඩපිළිවෙලට අපි සහාය පළ කරමු. ඉදිරියේදී ජනතාවට සතුටින් ඉඳහ වෙලා ඉන්න පුළුවන් වාතාවරණයක් ඉතින් අපිට මේ කාලේ අමාරු වුණත් දැනටමත් ඒකේ සාක්ෂි අපිට පේන්න තියෙනවා නේද? මම හිතන්නේ දැනටමත් ඒ අපිට අමාරු තත්ත්වෙන් අපි ගොඩ ඇවිල්ලා යම්කිසි ප්‍රමාණයකට අපි ජීවත් වෙනවා කියලා මම ඒක හිතනවා එහෙම. කටින් බාර ගන්න ඉල්ලනවා. බාරගත්ත වෙලාවේ ඒක ගත්තේ නැහනේ. දැන් ඉදිරියට ඒගොල්ලන්ගේ කිසිම කෙනෙක් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්නේ නැහැ. දැන් කරගෙන ඉන්න වැඩපිළිවෙලටත් අඟුල් එලන එකයි කරන්නේ. මම කොළොම්තොට එක්සත් වෙළඳ සංගමේ සභාපති උදේනි කුමාර. අපේ වෙළඳ සංගමේ මුළු ලංකාවටම බලපෑවෙන පරිදි අපි ගරු ජනාධිපතිතුමාට ස්වයං රැකියාලාභීන් 40 ලක්ෂයක් ජනතාව එකතු කිරීමේ වැඩපිළිවෙලේ අපි යෙදී ඉන්නේ. එතුමා අපේ රට වෙනුවෙන් මේ පෝලිං යුගයේ අවසන් කරලා බේත් පිත්තක් නැති තිබුණු රට අද යම් තැනකට ඔසවා තබන්නට සමත් වෙලා තියෙනවා. බදු බර වැඩි වෙලා තියෙනවා ඒක ඇත්ත. නමුත් අපේ ස්වයං රැකියාලාභීන්ට විශාල උත්තේජනයක් ලැබිලා තියෙනවා එතුමාගෙන් කිසිම හිරිහැරයක් නැතුව අපේ විශේෂයෙන් අපේ කොටුව පිටකොටුව වෙළඳ ව්‍යාපාරික මාතුන්ට කිසිම කරදරයක් උපද්‍රවයක් නැතුව මේක කරගෙන යාමට ජෛර ශක්තිය එතුමාත් සාගල් රත්නායකතුමා හරහා පොලිස්පතිතුමා හරහා අපට ලැබිලා තියෙනවා. ඒක බොරු ලොකු ගෞරවයක් කරලා අපිට එතුමාට අපේ ස්වයං රැකියාලාභීන්ගේ සියලු සහයෝගය ඉදිරි ජනාධිපතිවරණයට එතුමාට අපි පළ කරන සූදානම් සිටිනවා. මම මැනින් සිල්ලර වෙළඳපොලේ ලේකම් පිටකොටුවේ මම ඒකනායක. මේ පාර අපි ජනාධිපතිවරණයට අධිකාරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි අපේ සහාය පළ කරන්නේ සමස්ත වෙළඳ සංගමය වෙනුවෙන්ම. එතකොට අපේ ස්වයං රැකියාලාභීන්
විදියට මේ පාර 2024 රනිල් වික්‍රමසිංහ මැතිතුමාට විතරයි. ඒකට හේතුව පෞගිය කාල සීමාවේදී රට වැටලා තිබ්බ තැන නෙමෙයි කෙටි කාලයකදී අපේ රට මේ තත්ත්වයට ගෙනාවේ එතුමා නම් ඉදිරියේදී අපිට ලොකු විශ්වාසයක් තියාගන්න පුළුවන් එතුමා අපේ රට මොන වගේ තැනකට ඔසවා තබයිද කියන විශ්වාසය අපිට බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ඉඳලා වැඩිම ලොකු දුන්නේ අපේ රටේ ජනතාව එක දෙයක් තේරුම් ගන්න ඕනේ. අපේ රට වැටලා තිබ්බ තැනදී ඒ කෙටි කාලයේදී අපේ රට මේ දැනට ගෙනාවා නම් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපේ රට මොන වගේ තැනකට තියයිද කියන දේ විතරක් කල්පනා කරලා බැලුවොත් මේ පාර ජනාධිපතිවන්නේදී අපිට එකටම විශ්වාසය තියන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන පමණයි.